ඊයේ රාත්‍රියේ නිකුත් කරනු ලැබූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව සිසුන් 50,664 දෙනෙකු කඩේම් ලකුණු අභිබවා තිබෙනවා. රොසෙල් ටයිල් බාත් වැස උපාංග වෙනුවෙන් 30%ක් දක්වා වට්ටම්. මෙවරද ප්‍රතිඵල නිකුත් කිරීමේදී දිස්ත්‍රික්කයේ ප්‍රථමයා හෝ දිවයිනේ ප්‍රථමයා ප්‍රකාශ නොකරනු අතර එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩේම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පසුගිය වසරවල ඉහළ අගයක් ගෙන තිබූ කඩේම් ලකුණු මෙවර සැලකිය යුතු වන්දමින් පහත හෙලා තිබීමද විශේෂත්වයක්. යනුව කොළඹ, ගම්පහ, මහනුවර, ගාල් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සිංහල මාධ්‍යෙන් වැඩිම කඩේම් ලකුණු 154ක් වන අතර එය ඉහළම කඩේම් ලකුණුද වනවා. දෙමළ මාධ්‍යයේ ඉහළම කඩේම් ලකුණු සීමාව 147ක්. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලබාගත් ඉහළම ලකුණු මට්ටම 198ක් වන අතර දිවයිනේ සිසුන් 5 දෙනෙකු එම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තිබෙනවා. ඉන් එක් සිසුවෙක් වන්නේ ගම්පහ ගෝතමී කනිෂ්ඨ විදුහලේ හිරුෂ කේෂාන් විජේසිංහ. මම සෙල්ලම් වැඩ කළා. මම පාඩම් වැඩත් කළා. පොත් කියවීමට ප්‍රිය කළ නිසා මට මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. විශේෂයෙන් මේ දරුවා මේ අවස්ථාවේදී ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරද්දී අපි දැනගෙන හිටියා ලකුණු ප්‍රමාණය වැඩි වෙයි කියලා. නමුත් විශ්වාස කළේ නැහැ. 198ක් ඇවිල්ලා තිබුණා. මේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබාගත් බදුල්ල විහාර මහදේවි බාලිකා මහාවිද්‍යාලයේ දුලිති විසුන්දරා. මගේ දෙමාපිය ගුරුවරුත් ගොඩක් උදව් කරා. මට හරි සතුටු වෙනවා. අනාගතයේදී NASA ආයතනයේ වැඩ කරන්න කැමතියි. ගම්පහ සුමේධ විදුහලේ ඉගෙනුම ලබන ෂෙනුල් අක්මීමනද ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගැනීමට සමත් වුණා. මට අම්මයි තාත්තයි ගොඩක් ගැන්නුවා මේ උනන්දු ඇති කරන්න. ඒ නිසා අද මම විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගත්තා. මට ඒ ගැන හරිම සතුටුයි. මම නිතරම පාඩම් වැඩ වලින් තමයි ගත කරේ. මම ඉංජිනේරුවෙක් වෙන්න තමයි බලාපොරොත්තු. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් 198ක ඉහළම ලකුණු ලබා ගැනීමට මහබෙල්ලන ප්‍රාථමික විදුහලේ හෙබින්දු හසරල් පෙරේරාටද හැකියාව ලැබුණා. කොහොම සතුටු වෙනවා මම අපේ අම්මයි තාත්තයි මට එච්චර පීඩනයක් දුන්නේ නැහැ. මම ඉගෙනීම් වැඩ කටයුතු මේ හොඳින් සිදු කරා. පුතා ගොඩාරියා දැනුම හොයාගෙන යන පුතෙක්. මේ හැමදාම පාසල් ආවා. අමතර පන්ති මං හිතන්නේ ගියේම නැහැ. ගොඩක් සතුටුයි මගේ පුතා ලංකාවේ පළවෙනියා කියලා දැනගත්තාම. ඉතින් මෙයාගේ පොඩි කාලේ ඉඳලම දක්ෂතාවයක් තිබ්බා. ඉහළම ලකුණු මට්ටම වන ලකුණු 198 ලබාගත් අනෙක් සිසුවා වන්නේ අනුරාධපුර ශාන්ත ජෝසප් මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන නවංග ෆොන්සේකායි. මම ගෙදර හොඳින් පාඩම් කරා. මගේ සර් දෙන වැඩ හැමදාම මම හොඳින් කරා. මම විනෝදාංශයේ වශයෙන් පොත් කියවුවා. ඒක නිසා මට ශිෂ්‍යත්ව ජය ගන්න පුළුවන් වුණා. මම වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දරුවා ස්වභාවයෙන්ම කියවන දරුවෙක්. හමු වෙන හැම වෙලාවකම පොතක් කියවනවා. කන අවස්ථාවේදී, කෑම කන අවස්ථාවේදී පොතක් කියවනවා කියන එක අපිට තහවුරු වෙච්ච දරුවෙක්. පසුගිය වසර දෙකටම වඩා මේ දරුවන්ගේ සාධනයේ යම් ප්‍රගතියක් පෙන්වුම් කරනවා. අපේක්ෂකයන් 258,871 දෙනෙක් විෂයන් දෙකටම ලකුණු 35 බැගින් ලබාගෙන මේ ලකුණු 70 සීමාව ඉක්මවා ගිය දරුවන් ඉන්නවා. මෙය ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 77.75. මේ ඉතා හොඳ තත්ත්වයක් හැටියට පෙන්වුම් කරන්නේ අම්මගේ හැම හරිම සිනිඳුයි. ලයිෆ් බොයි නිසානේ හැමෝටම ලයිෆ් බොයි.